සස්පලට අදාළ දෙවෙනි වීඩියෝ එක තමයි අද කරන්නේ බලේ බලේ කොටසට අදාළ දෙවෙනි වීඩියෝ සෙෂන් එකේ පැහැදිලි කිරීමක් මේක හොඳට අහගෙන ඉන්න ඕන ඔයගොල්ල හේතුව අපි දැන් 3 මිනි වීඩියෝ එකක් සහ 4 මිනි වීඩියෝ රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ හතර ඇතුළත බලේට අදාළ සස්පල තාක්ෂණයේදී සියලුම කොටස් ආවරණය කරනවා එතකොට 3 සහ 4 යන කොටස් වලට යන්න නම් මේ 1 සහ 2 කියන කොටස් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ අඳුනා දීමක් කරනවා ඊළඟට බලයේ නිව්ටන් නියම 3 බලයට අදාළ නිව්ටන් නියම 3 පැහැදිලි කරන ඒ හා සම්බන්ධ ගණන් කිහිපයක් සෑදීම කරලා 3 වෙනි නියමයට අදාළ පොඩි කොටස් කිහිපයක් තියෙනවා මේ සියල් මේ සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා ඒකට අදාළ ප්‍රතික්‍රියා කිහිපයක් ලබා ගැනීම සම්බන්ධව කරලා අද වීඩියෝ සෙෂන් එක ඉවර කරනවා ඊට පස්සේ දවසේ බලයට අදාළව घर्षण से घर्षण अवस्था हतर करना बल गूर्ण बल युक्मे सह बल समित सवरण सवरण करना बल आवृत මුලින්මතු බලමු බලයක් කියන්නේ මොකක්ද කියලා බලයක් කියන එකට යන ඔයගලට පුurna අවබෝධයක් තියෙනවනේ මේ බලේ සඳහා වූ ගණන් වලට යන්න. ඒකට හේතුව ගොඩක් වෙලාවට වාක්‍ය ගණන් දෙන්නේ ඒ නිසා ඔයගලන්ට මේ හරි තියරි ගැන අවබෝධයක් නැති වුණොත් එහෙම ඔයගලන්ට මේ විසඳීම හරියට මේ පැටලෙන්න හරියට ඔයගල පැටලෙන්න ලිය ගන්න බැරි වෙනවා. බලයක් කියන්නේ මෙහෙම. බලේ අර්ථ දැක්වීම ඔයගලන්ට දෙන්නේ යම්කිසි කාර්යයක් කර ගැනීම සඳහා යොදන්නා වූ බාහිර කාරකේ अभी बल अंत बल निर्वचने लबादीन कारकेतर बल दिशा हेतु बल दिशा विशाल दलकर प्रश्न इलंकारनेलंकारनेट बलट लक्षण देखा कभी कथा करना है बलेट पुलवान चलित दिशा विनस्कमक कर चलित दिशा चलित स्वभाव विनस्कमक कर चलित दिशा विनस्कमक कर उदाहरण चलित स्वभाव विनस्कमक करना निश्चलता वस्तु चलने की सह चलने वन वस्तु निश्चल की बलेट पुल उदाहरण मगे पत्र प्रवेग नवत्न पुलवांग आवश्यक प्रमाण बलैक मट निश्चल करना पुल එවගේම නිශ්චලතාවය ඉන්න එක්කෙනෙක්ට අවශ්‍ය තරමේ බලයක් ලබා දුන්නොත් එයව චලනය කරන්න පුළුවන්. ඒ වගේම අපි එන බලය එන දිශාව අවශ්‍ය වමනේ බලයක් ලබා දීලා වෙනස් කරමකට ලක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ දවස්වලත් ක්‍රිකට් වසන්තයක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩාවෙත් බෝලය පන්දුව එල්ලෙන්නේ දිශාවකට පන්දුවට පහර දෙන්න ඒ දිශාව වෙනස් කරනවා. ඒ කරන්නේ අවශ්‍ය වමනේ බලයක් යොදලා දිශා වෙනස් කිරීමක් කරනවා. හරි ඊළඟට බලයක් සතු ලක්ෂණ කිහිපයක් තියෙනවා. විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා නම් බලයට විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා වගේම බලය ක්‍රියා කරන ප්‍රේක ක්‍රියාකාරී ලක්ෂයක් තියෙනවා. බලය හටගෙන ක්‍රියා කරන්නා වූ ලක්ෂයක් තියෙනවා. ඔය කාරණා කිහිපය හරියට මතක තියාගන්න ඕන. බලයට විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා ඒ නිසා තමයි අපි දැෂිකයක් කියන්නේ ඒක දන්නවා අපි කලින්ම ඊට අමතරව බලයේ ක්‍රියාකාරී ලක්ෂයක් තියෙනවා කියලා අපි කියනවා මේ ලක්ෂණ තුනක් මතක තබා ගැනීම බොහොම වැදගත් හරි එහෙනම් අපි දැන් යමු නිව්ටන් නියම වලට මේක ලියලා ඉන්නේ ටිකක් වෙලා යන නිසා අපිට මේක වීඩියෝ එක ඉක්මනට ඉවර කරගන්න ඕනේ කරන එක හරියට කරන්නත් ඕනේ ඒ නිසා මම කියනවා ඔයගලන්ට මේකේ මේ නිර්වචනය අවශ්‍ය නම් ඔයගලන්ට වීඩියෝ එක රිවයිස් කරලා බලන්න පුළුවන්. හරි. වස්තුවක්
බාහිර බලයක් නොයෙදෙන තාක්කල් පළවෙනි නියමය වස්තුවක් බාහිර බලයක් නොයෙදෙන තාක්කල් එම වස්තුව එක්කෝ නිශ්චලතාවයෙන් ඉන්න ඕනේ නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න ඕනේ. එහෙම නැතිනම් ඒ ස්වභාවය වෙනස් කළ හැක්කේ බාහිර බලයක් යෙදීමෙන් පමණයි. මම නැවතත් කියනවා වස්තුවක් බාහිර බලයක් නොයෙදෙන තාක්කල් එම වස්තුව නිශ්චලතාවයෙන් සිටින අතර නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් සිටින අතර එම චලිත ස්වභාවය වෙනස් කර හැක්කේ බාහිර බලයක් යෙදීමෙන් පමණයි. ඔබ තමයි නිව්ටන් කියන විද්‍යාඥයා ඉදිරිපත් කළ විද්‍යාඥයා ඉදිරිපත් කරන ලද පළවෙනි නියමය. හරිද? එතකොට මේක පළවෙනි නියමය. ඔයගොල්ලන්ට පළවෙනි නියමය, දෙවෙනි නියමය, තුන්වෙනි නියමය ලියන්න කියලා අහනවා. එතකොට පළවෙනි නියමය හෙවොත් මේක තමයි ලියන්නේ. ඊට අමතරව මේකෙදි ඔයගොල්ලන්ට කතා කරනවා මේකට අදාළව ගම්‍යතාවය කියන සංකල්පය. මේ තුනටම සමීකරණ තුනක් තියෙනවා. මේ නිව්ටන් පළවෙනි නියමයට සහ දෙවෙනි නියමයට වගේම තුන්වෙනි නියමයට සමීකරණ තුනක් තියෙනවා. මේ සමීකරණ හටගන්නේ කොහොමද? මේවා මේවට ගැලපෙන්නේ කොහොමද කියන එක විස්තර කරගැනීම බොහොම වැදගත්. පළවෙනි එක ගම්‍යතාවය. පළවෙනිද බලමු ගම්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ පැහැදිලි කිරීමට මේක අදාළ වුණ කොහොමද කියන එක ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. ගම්‍යතාවය කියන්නේ මොකක්ද? ගම්‍යතාවය කියලා කියන්නේ මේ නිශ්චලතාවයේ සිටින හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සිටින වස්තුවක ඒ චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට තියෙන පහසුව හෝ අපහසුව යන කාරණාවලින් එකක් නේදන්නේ. ඒ කාරණාව ඒ පහසුව හෝ අපහසුතාවය තමයි ගම්‍යතාවය කියලා කියන්නේ. මම නැවත කියනවා නිශ්චලතාවයේ හෝ ඒකාකාර වස්තුවක් ඒකාකාර චලිතයේ යෙදෙමින් ඉන්න වස්තුවක එම චලිතය වෙනස් කර ගැනීමට දක්වන කැමැත්ත හෝ අකමැත්ත ඒ ගුණයට අපි කියනවා ගම්‍යතාවය කියලා. හරි, එහෙනම් අපි බලමු මේ නිව්ටන් කියන නියමයට කලින් සඳහන් කරන ලද නියමයට මේ ගම්‍යතාවය සඳහා මේ බලපාන්නේ කොහොමද? මේ සමීකරණේ පළවෙනි නියමයේ යටතට මේ ගම්‍යතාවය සමීකරණයක් ගම්‍යතාවය කියන පදයක් එකතු වෙන්නේ කොහොමද කියලා බලමු. හරි, පළවෙනි නියමයේදී මොකද කියන්නේ? වස්තුවක් බාහිර බලයක් නොයෙදෙන තාක්කල් නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින. එය වෙනස් කළ හැක්කේ බාහිර බලයකට පමණයි. එතකොට ගම්‍යතාවයද කියන්නේ එහෙම ඒකාකාර ප්‍රවේගයෙන් හෝ නිශ්චලතාවයේ ඉන්න වස්තුවක් එය චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන කැමැත්ත හෝ අකමැත්ත කියන ගුණයට තමයි ගම්‍යතාවය කියලා කියන්නේ. එහෙනම් පළවෙනි නියමයේ සඳහන් කරන එම තත්ත්වයේ ඉන්න වස්තුවක් ඒ තත්ත්වය වෙනස් කර ගන්න දක්වන කැමැත්ත හෝ අකමැත්ත තමයි මේ ගම්‍යතාවය කියලා කියන්නේ. පළවෙනි නියමයේ සඳහන් කරලා තියෙන ඒ වස්තුව ඒ ස්වභාවය වෙනස් කර ගන්න දක්වන හෝ දක්වන කැමැත්ත හෝ අකමැත්තට තමයි මේ ගම්මිතාවය කියලා කියන්නේ. එහෙනම් මේකයි මේකයි සම්බන්ධයක් තියෙන්නේ. හරි, මේක වෙනස් වීම ගැන තමයි මේක මෙහෙම තියෙන එක වෙනස් කරන්න ගන්න අවශ්‍ය ඒ ශක්ති ප්‍රමාණය තමයි මේ ගම්මිතාවයෙන් කතා කරන්නේ. හරි, එතකොට මේ ගම්මිතාවට සමීකරණයක් තියෙනවා. බොහොම විතර දන්නවා ඇති ඔයගොල්ලෝ. මම හිතුවා අපි කතා කරමු. ගම්මිතාවය සමානයි සමානයි ප්‍රවේගය වැඩි කිරීම ස්කන්ධය. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියලා කිව්වොත් කමන්නේ. මේ මොලිනේ හොඳයි. මොකද හේතුව මේව තමයි පිළිපොරු. ස්කන්ධය වැඩි කිරීම සමාන වෙනවා. මට උරුවට කියන්නේ වැඩි කිරීම කියලා. වැඩි කිරීම නෙමෙයි වැඩි කිරීම කියන වචනේ වැරදි. ಗುಣ කිරීම. ಗುಣ කිරීම ප්‍රවේගය. අපි දන්න ඒකක වලින් ගියාගත්තොත් එහෙම ගම්මිතාවයේ P ස්කන්ධයේ M ප්‍රවේගයේ V වෙන සූත්‍රයේ අපිට නෝ කී සමාන M බෙදීම V. අපි මෙතනම මේ සූත්‍රයට ගම්මිතාවට අදාළ ඒකක විරුත්පන්න කරගැනීම කරලින් ස්කන්ධය කියන්නේ සම්මතයක කිලෝග්‍රෑම් වැඩි කිරීම ප්‍රවේගය කියන්නේ ms වෙන එක කොහොමද ආවේ ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය විස්ථාපනය කියන්නේ මීටර් කාලයෙන් බෙදුනහම මේ උඩට ගියාම ms වෙන එක වෙලා මෙතන එනවා. එතකොට මේකේ ඒකක වෙන්නේ මේක. හරි, එහෙනම් මේ ටික හරියි. අපි ඩග්ගලයන් ගන්නකට ගානක් තියෙනවා. ස්පන්දය වස්තුවක ස්පන්දය කිලෝග්‍රෑම් 10ක් වේ.
මම ගාන කියවන්නේ නැහැ. මම ගාන එකපාරක් කියවලා දත්ත ටික ලියාගෙන ගාන විඳීම කරන්න මොකද ලියන්නේ කියලා තේලා යන නිසා. වස්තුක ස්කන්ධයේ 10 කිලෝග්‍රෑම් වේහි ප්‍රවේගය 20 සෙන්ටිමීටර තත්පරයට වන මොහොතකෙහි ගම්මිතාවයේ කොපමණ වේ? එහෙමනම් ස්පන්දය 10 කිලෝග්‍රෑම් ප්‍රවේගය අපි v කියලා මේ සංකේතවලින්ම දාගමු. ප්‍රවේගය 20 සෙන්ටිමීටර තත්පරයට වේලු එහි ප්‍රවේගය හා කොයින එකක් ප්‍රශ්න අන්ත ලකුණක් දාගෙන තිබ්බහම ලේසි. නැත්තම් වාගන වාගන යනවා අන්තිමට හොයන්න මොකක්ද කියලා මතකද? එතකොට p සමානයි m වරක් v කියලා දාගන්න. m කියන්නේ 10 කිලෝග්‍රෑම් වලින්ම තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රවේගය 20 සෙන්ටිමීටර තත්පරයට කියලා තියෙනවා. අපිට ඕනේ තත්පරයට මීටර වලින්. එතකොට අපිට ඕන මෙහෙම එක. මේක මේක සමානයි එන්න මේක ගැන හිතන්න දෙයක් නැහැ. මේක මේක බවට පත් කරගන්න තමයි ඕනේ. මීටරයට සෙන්ටිමීටර කීයද? 100. එහෙනම් මේක 100 බෙදන්න. එතකොට අපි ඒකක දාගෙන හිටියන ලේසි කිලෝග්‍රෑම් ms වෙන එක. එකට එකක් ලැබුණා මේකට මේකක් ලැබෙනවා. 2 කිලෝග්‍රෑම් මීටර තත්පරයට කියලා යනවා. හරි. එහෙමනම් ඒ උදාහරණය හරි. අපි නිකන්ගේ දෙවෙනි නීමට අක් ගලයක්. නිව්ටන්ගේ දෙවෙනි නියමෙන් කියවෙන්නේ අපි ඔය ගොඩක්ම ගණන් විසඳන අපිට ලේසි කියලා තියෙන ගාන ආදේශ කළ සූත්‍රයේ උත්තරයක් ගන්න ඔය ක්‍රමය තමයි දෙවෙනි ක්‍රමය කියන්නේ. මොකද දෙවෙනි ක්‍රමයෙන් කියවෙන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියමෙන් කියවෙන්නේ වස්තුවක ත්වරණයක් ත්වරණය වෙන වස්තුවක එම ත්වරණය එම වස්තුව මත යෙදෙන බාහිර බලයට අනුලෝමව සමානුපාතික වන අතර ඒ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මොකද කිවි කියලා බලමු. වස්තුවක් ත්වරණයට යෙදෙනකොට ත්වරණයක් යටතේ යනකොට ඒ ත්වරණය එම වස්තුව මත යෙදෙන බාහිර බලයට අනුලෝමව සමානුපාතිකයි වන අතර එම ත්වරණයටම එම වස්තුවේ ස්කන්ධය ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා ගන්න. එම කිව්වනේ මේ තුනටම සමීකරණ තුනකුත් එනවා කියලා. එතකොට මෙතන එන සමීකරණය උත්පන්න කරගන්න කොහොමද? අපි දන්නවා බලය ත්වරණය සම්බන්ධ වෙන සූත්‍රේ F සමාන ma කියලා. ඒ වුණාට කොහොමද ගන්නෙ? හරි. අපි බලමු කොහොමද ගන්නෙ කියලා. මේ මේකත් ඒ මේකත් තියෙන මේ දෙක වෙනකොට මෙහෙම ලියා ගන්න පුළුවන්. අරගමනේ දී ඒකම ලියාගත්ත මේ නැතු එකපාර. හරි. එහෙමනම් අපි දන්නවා සමාන ලකුණු නැති කරගන්න පුළුවන්. සෝරි. සමානුපාතික ලකුණු නැති කරගන්න පුළුවන් සමාන ලකුණුකුයි නියතකුයි ගෙනාව. මේ නියත අපි දාගන්න කැමති නියතයක් නෙමෙයි. පරීක්ෂණ කරලා ගත්ත නියතේ තමයි ඔය k කියලා හඳුනවලා දීලා තියෙන්නේ. ඒ පරීක්ෂණයේදී k වලට අගයක් එනවා. ඒ අගේ මත තමයි මේ f සමාන ma කියන සූත්‍රය ලැබෙන්නේ. ඒ අගේ ඉන්නේ කොහොමද? කීයද ආදේශ ග්‍රහ මොකක්ද වෙන්නේ කියන එක මේ කරගෙන යන මොහොතේදී මොකද? k සමානයි මෙතන එන f බෙදීම m මේක හරස් නේද m a සමානයි k f අපිට මෙතන දිහා ගන්නවා පරීක්ෂණාත්මකව k සමානයි 1 කියලා. එතකොට මේක 1 වුණාම f සමානයි m a කියන සූත්‍රය විස්පන්න කරගන්න ඕනේ. හරි. මේ කාරණා බොහොම වැදගත්. මොකද මේ ආරම්භයේ හරියට ගත්තේ නැති වුණොත් එහෙම ඊළඟ වීඩියෝ සෙෂන් එකකින් ඉගෙන ගන්න හරියට එන්නේ තේරුම් ගන්න අමාරු වෙයි ටිකක්. හරි. ඊළඟට අපි දෙවෙනි නියමයට අදාළ ගණන් ඉස්සරලා එන්න. මම ගණන් එකපාරක් කියවන්නම්. 15 කිලෝග්‍රෑම් ස්කන්ධයකට 20 මිලිමීටර තත්පර වර්ගයේ ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය කොපමණද? දත්ත ටික ලියාගෙන ගණන් හදින්න කරමු ටක් දාලා. ස්කන්ධය m සමානයි 15 කිලෝග්‍රෑම් 15 කිලෝග්‍රෑම් ත්වරණය ත්වරණය a 20 mm තත්පර වර්ගයේ තත්පර වර්ගයේ තුනේ ත්වරණය කියන්නේ ප්‍රවේගය බෙදීම කාලය. ප්‍රවේගයට ms ඍණ 1 ආය ඒක කාලයෙන් බෙදනවා කියන්නේ ආය s ඍණ 1කින් බෙදනවා. s වලින් බෙදනවා. ඊට පස්සේ ඒක උඩට ගියාට පස්සේ ms ඍණ 1 බෙදීම s කියන්නේ ආය s එක උඩට ගියාම ms ඍණ 2 වෙනවා. මම තමයි අපිට වන්න තියෙන්නේ f. මම සරල ගණන් කීපයක් විසඳන්නේ මේ
කරපු වැඩේට අග්ගල් උඩට යන්න ඕන නිසා. නැත්තම් එහම බොහොම සරල ගන්න. එතකොට මෙසින් බී මෙතනින් කරමු x සමානයි m a m 15 kg කියලා එහෙම තියනවා අපිට. a තමයි ප්‍රශ්නේ. ඒ 20යි තියෙන අපිට ඕනේ m s විනා දෙක. ඒ තියෙන්නේ m. එහෙනම් මීටර් මිලිමීටර මීටර කරගන්න ඕනේ. මිලිමීටර් සෙන්ටිමීටර එකට මිලිමීටර කියලා මුලින් බලමු. සෙන්ටිමීටර මිලිමීටර අපි පළවෙනියටම සෙන්ටිමීටර කරගන්න ඕනේ. ඒක මීටර කරගන්න. ඒක තමයි සරලම විදිය. මිලිමීටර සෙන්ටිමීටර කරගන්නකොට සෙන්ටිමීටර එකකට අනුරූපී කීයක් තියෙනවද මිලිමීටර ගැල්? 10ක් තියෙනවා. එතකොට මීටර සෙන්ටිමීටර 100. අපිට පොඩි කාලේ පොඩ්ඩක් පුරු එකක් ඕන. එතකොට මේක කිලිම මේක කරනවා නම් කිලිම 1000ක් වැඩි කරනවා. ඒ කියන්නේ මෙතන මේක හරව ගන්නවා කියන්නේ 1000ක් බෙදා ගන්න ඕනේ. එතකොට අපිට එනවා mx වෙන 2. මේකට මේක කැපුවා. අපි ඊළඟට මේක වැඩි කරලා හමුද ලේසි 15 සරත් දෙක 30යි 100යි. මේකට මේක කැපුවා kg ms වෙන 2. එතකොට 3.3 kg ms වෙන 2. මෙතන ගතිවිදිය වැදගත් ටිකක්. මම දැන් මෙතන කප කප ඉන්න ගියා නම් වැඩේ අමාරු වෙනවා මට. මම ටග් ගාලා දැක්ක මෙතන 15 සරත් දෙක 30 ගත්ත ගම එක බිඳුවක් තියෙනවා. ඒ බිඳුව මේ බිඳුව කපන්න පුළුවන් කියලා තමයි මෙතනට ගෙනාවේ. මම නගත්තු ඊළඟට තුන්වෙනි නියම. නිරන්තරයෙන් තුන්වෙනි නියම. බොහොම ප්‍රසිද්ධ නියමයක්. අපි ගොඩක් කට්ටිය දන්න දෙයක්. සෑම ක්‍රියාවකටම මේක ව්‍යවහාරයේ තියෙන විදිහ පොඩ්ඩක් අර වෙනසක් තියෙන නිසා අපිට කටගෙන වෙන එකක් හරිද? අපි කියන්නේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. රියැක්ෂන් ඇස රියැක්ෂන් උනෝග තමයි කියන්නේ. ඒ වුණාට ඔබ හරි ක්‍රමයක නෙමෙයි. සෑම ප්‍රතික්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔක තමයි නිර්වචනය. එහෙනම් උදාහරණයක් ඉදිරියට ගත්තාම අපි බුද්ධ දර්ශනයට අනුව කියනවා ditta dhamma vedini karma කියලා. එතකොට අර අපි කරන ලද පව හෝ පිනට සමාන ඊට විරුද්ධව ලැබෙන සමානව ලැබෙන කර්මයට තමයි අපි ditta dhamma vedini karma කියන්නේ. නිකම් පැහැදිලි කිරීමක් ඉදිරිය කිව්ව බුද්ධ ආගම බුද්ධ දර්ශනය ගැන මම නිර්වචන විවාද කරන්න යන්නේ. අපි ඒ තරම් දැනමුතු පුද්ගලයෝ නෙමෙයි කියලා මම හිතනවා. එතකොට අපි කිව්වේ සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ වූ සමාන වූ සමානෝත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඔබ තමයි හිතුවදිනේ ඔතනදී පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. මේ අපි අපිට හම් වෙන ගොඩක් දේවල් වල ප්‍රතික්‍රියා තියෙනවා. ප්‍රතික්‍රියා තියෙනවා. හරිද? මේ ප්‍රතික්‍රියා එක්කලා අපි දැන් තමයි මේ ගණන් විසඳන්න පටන් ගන්න. ඕගලන්ට අහලා දෙකලා තියෙනවා නම් සමහර විට අවුරුද්දක් ඉගෙන ගත්තකෝ අවුරුදු දෙකක් ඉගෙන ගත්ත ළමයි එහෙම ඉන්නවා නම් ඔගොලු දන්නවා ඔයගලන්ට මේ ප්‍රති මේ බල ලකුණු කරලා ගණන් හදන්න වෙනවා. එහෙම කරනකොට ගොඩක් තැන් වලදී ප්‍රතික්‍රියා ලකුණු කිරීමක් එනවා. එතකොට මේ ප්‍රතික්‍රියා ලකුණු කිරීම සහ ඝර්ෂණයේ ගණන් විසඳීම ඔයගලන්ට ඊළඟට එන්නවා කිව්ව ඝර්ෂණය. ඝර්ෂණයේ ගණන් විසඳීමටත් මේ ඝර්ෂණයේ තියෙන පෘෂ්ඨවල ගැටෙනකොට ප්‍රතික්‍රියාවක් ලකුණු කරන්න නැහැ. මෙන්න මෙතනින් තමයි ගණන් හදන්න පටන් ගන්න. මෙතනින් තමයි ගණන් ලකුණු කරන්න පටන් ගන්න. මෙතනින් ගණන් හදන්න පටන් ගන්න. හරි. එහෙනම් අපි බලමු මේ ගණනක ප්‍රතික්‍රියාව හරියට ලකුණු කරන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට ටග් ගාලා දුරින් සෙගෙන ගණනකට දුර නම් ඉන්නේ මේ පොඩි ගැලි හවුගෙන නැති වෙනවා. ඒ නිසා මේක හොඳට බලා ගන්න. මෙන්න මෙහෙම තියෙනවා. අපි ගන්න ස්කන්ධ. මෙන්න තියෙනවා කුෂ්ඨ. මම මෙන්න මේක හිරසක් ඇන්දේ මට මේ අවශ්‍ය කාරණේ ලකුණු කරගෙන යන්න හොඳයි. නැත්නම් මේ පෘෂ්ඨ සම්බන්ධ වෙන්නේ නැහැ කියන නෙමෙයි සම්බන්ධ වෙලා තියෙන්නේ. උනාට මම මේක ලකුණු කරගෙන යන්න පාසු උදේට මේක මෙන්න මෙහෙම තියාගන්න. ඊළඟට මෙන්න මෙහෙම අපි දාගන්න අපි මේකට කියනවා ස්පන්ද කේන්ද්‍රයේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. එතකොට මගේ කටින් පෙන්නන ස්පන්ද කේන්ද්‍රය කියලා වචනේ. ස්පන්ද කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය කියලා වචන දෙකක් තියෙනවා. ස්කන්ධය කියන්නේ බර ක්‍රියා කරන ලක්ෂ්‍ය. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මේකේ ගුරුත්ව මේ ස්කන්ධයේ ගුරුත්වජිතරණයට ලක් වෙලා ක්‍රියා කරන බලයේ පල්ලෙහෙට ක්‍රියා කරන ලක්ෂ්‍ය. අපි උදාහරණයක් ඉදිරිය කියනවා ඔය දෙක හොයාගන්න නම් ගුරුත්වජි කේන්ද්‍රය ගුරුත්වජි මේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න සමාන ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න වස්තුවක් හරියට පෘෂ්ඨයක තියලා සමතුලිතතාවයේ තියලා ඒක වැටෙන්නේ නැති වෙන්නේ චලනයේ වෙලා එහාට මෙහාට ගිහලා වැටෙන්නේ නැති වෙන්නේ කෙලින්ම යන්න පයින් පාරක් දෙන්න පහරක් දෙන්න පුළුවන් පයින් පහරක් නෙමෙයි පහරක් දෙන්න පුළුවන් ලක්ෂයට කියනවා මේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. ඇයි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ හරියටම මේකේ ස්කන්ධය ක්‍රියා කරන ලක්ෂය නම් එතකොට හෙලවෙන්නේ ඒක තමයි හරි පොයින්ට් එක. ඒකට ගහ අපෙත් හරියට
කකුලට ගෙවුවොත් එහෙම පල්ලෙ ධනිස හරියට ගෙවුවොත් එහෙම හයියෙන් පහනක් අපි විසික් වෙනවා. කකුලෙන් එන්න බල. මෙහෙට ගෙවුවොත් මෙතනින් එන්න බල. එමුණට ඉන හරිය හරි ඔය කියන ලක්ෂයට ගෙවුවොත් අපි එහෙටයි මෙහෙටයි යන්න නෙමෙයි බලන්නේ කෙලින්ම ඉස්සරහට විසික් ඇදිලා යන්න බල. අන්න ඔය ලක්ෂයට තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. උඹලන්ට එච්චර දැන ගැනීම අවශ්‍ය නැහැ. එතකොට මේකෙදි මෙන්න මෙතනින් ක්‍රියා කරන්නේ මම පාඩ දෙකින් ලකුණු කරනවා ස්කන්ධය. සෝරි සමා වෙන බර. ස්කන්ධය කියන්නේ මොකද්ද? 15 kg නะ. ඒකට අපි කියනවා ස්කන්ධය කියලා. බර කියන්නේ මොකද්ද? මෙන්න මේ 15 kg කියන එක ගුරුත්වජනකමින් වැඩි වෙන. එනේ. ඒ කියන්නේ මේක එමුනම් මේ ගුරුත්වජනකමින් වැඩි වෙලා mg කියන එක ක්‍රියා කරන්න මෙතන. එහෙනම් දැන් බලමු r ලකුණු කරගන්න විදිහ. r ලකුණු කරන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳන්. මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳන්. ආර ලකුණු කරු. හරි. හැබැයි මතක තියාගන්න මම මේ පැහැදිලි මේක ලියන්න පැහැදිලි කරන්න ඕන නිසා මෙහෙම ලිව්වේ. නැත්තම් මේක මතමයි මේක තියෙන්නේ. මේ දෙක මෙහෙම යන්නේ නැහැ. එහෙනම් මොකද? මේකේ බලය මෙහෙට එනවා, මේක බලය මෙහෙට එනවා. මොන පූර්ණයක් ඒ. හරි. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මේ දෙකම එක මත තියෙන්නේ ලකුණු කරන්න ඕගොල්ලෝ පෙන්වන්න ඕන නිසා දෙතනක යන්නේ. හරි. එතකොට මේ වගේ ගණන් විසඳීමක් වෙනවා. සරල ගණක අපි විසඳලා පටන් ගමු. මෙතන 15 කියලා මතක. ස්කන්ධය 15 කියලා. සෝරි. ස්කන්ධය 15 කිලෝග්‍රෑම් කියලා දාමු. අපෙන් අහනවා ආර් කියද කියලා. මේ ගාන දන්නව ඇති. උනාට ලියන්න දැනගෙන ඉන්න ඕනේ. හරි පොයින්ට් එක ලියන්න ඕනේ. නැත්තම් ගාන බලන එක කියලා දැනගන්න ඔය හරියට මේක දන්නේ නැහැ කියලා. එහෙනම් මේක ගුරුත්වජනකයෙන් වැඩි කරලා 15 අපි ගුරුත්වජනකයෙන් 9.8 ගන්න දු ලේසියට ගමු 10 කියලා. 10. එතකොට 150ක් වෙනවා මෙතන නිව්ටන්. හරිද? ජීවලි වැඩි කරනවා නිව්ටන් එක. එතකොට අපෙන් අහනවා ආර් කියද කියලා. එහෙමනම් අපි ලියනවා සිරස් සමතුලිත. සිරස් සමතුලිත. ඒ කියන්නේ මොකක්ද? මේ සිරස. සිරස කියන්නේ මේ මෙන්න මේ අතට. ඒ අතට තියෙන බල සමතුලිත වෙන්න ඕන. නැත්නම් එහෙමනම් නැත්නම් මොකද? අදිසියවත් මේ බර වැඩිනොත් මේ ස්කන්ධය උඩ විසික් වෙන්න ඕනේ. නැත්නම් මේක පොළොව කඩාගෙන බිම වෙන්න. එහෙම යන්නේ නැහැ. මෙතන සමතුලිතව තියෙනවා. ඒ කියන්නේ උඩට ඉහළට එන බල පහළට එන බල වලට සමානයි. ඔක හරියට ලියන්න ඕනේ. සිරස් බල සමතුලිතය කියලා. සිරස් බල සමතුලිතය කියලා ලියලා මම මේ බෝඩින් ගුරු නිසා පොඩි ලියන්නේ මම කියන ඔයගලන්ට පේන ඇති කියලා r සමාන කරගන්නවා 150. හරි ඔන්න කාර එතකොට නිව්ටන්ගේ තුන්වෙනි බලය කතා කිරීමත් අපි ඉවර කරා. දැන් අපිට තව පොඩි කාරණාවක් තියෙනවා. අපි පටන් ගන්නකොට කිව්වා නිව්ටන්ගේ නියමා දුන්නන බලය ගැන පොඩි ඇඳිනවා කරලා නිව්ටන්ගේ නියම තුන කතා කරනවා කිව්වා. ඊළඟට මම කිව්වා මේ තුන්වෙනි කාරණයට අදාළව ප්‍රතික්‍රියා ලකුණු කිරීම පොඩි ආකාර කීපයක් කරනවා කියලා. හරි. අපි ඒකට තමයි ලෑස්ති වෙන්නේ. මොකද මේ අපි මේක දැනගෙන ඉන්න ඕනේ. මේක හරියට අපි දැනගෙන හිටියේ නැත්නම් අපිට මෙතනදී මේක ලකුණු කරන්න කොහොමද කියන එක ගැන පොඩි ගැටලුවක් එනවා. හරි. ඔන්න ආකාර හතරක් තියෙනවා. මේක තුන්වෙනි ක්‍රමයටද තුන්වෙනි ක්‍රම තමයි අපිට ප්‍රතික්‍රියාව හොයන්න තියෙන්නේ. ඇයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. එහෙනම් ප්‍රතික්‍රියාව ගැන කතා කරන්නේ තුන්වෙනි නියමේදී. ඒ කතා කරන නියමයේ ඇතුලේ ප්‍රතික්‍රියාව ලබන කරන විදි කීපයක් තියෙනවා කියලා හඳන් ගන්න. පළවෙනි දෙවෙනි එක තුන්වෙනි එක සහ හතරවෙනි එක. පළවෙනි එක තමයි අපි කතා කරන්නේ. R mg ඊළඟට අපි කතා කරනවා තන්තුවක්. මෙන්න මෙහෙම සීලියමකට ගැට ගහලා තියෙන තන්තුවකින් ගැට ගහලා තියෙන ස්කන්ධය. මෙහෙමදී මේකෙදි අපි ආතති බලය sorry ප්‍රතික්‍රියා බලය විදිහට ලකුණු කරන්නේ මේ තන්තුවේ ආතති බලය. තන්තුවේ ප්‍රතික්‍රියා බල කියලා කියන්නේ තන්තු වල තියෙන ආතති බල. එහෙනම් මේක T මේක T. මම ඕන තව වැදගත් කාරණයක් කියනවා. මෙතන T සහ මෙතන ටී උනේ මොකද? හොඳට මතක තියාගන්න තන්තුවක් වෙනස් නොකරන තුරු තන්තුවක් කැබලි කඩන තුරු මෙන්න මේ තන්තුවේ පවතින ආතති සමානයි. එහෙම නැතුනම් මොකද? මේ ආතතිය 20ක් කියලා මේ ආතතිය 50ක් වුණොත් එහෙනම් මේ පැත්තේ ආතතිය වැඩි මේක කරලා යනවා. එහෙම කරලා යන්නේ නැතුව මේක සමතුලිතතාවය තියනවා කියන්නේ මේ ටීට මේ ටී සමානයි. හරි. ඊළඟ එක නාදතිය ඉන්නේ. නාදතිය කියන්නේ මෙන්න මෙහෙම ඉතින් ත්‍රිකෝණාකාර
ඝන වස්තුවක් කියලා හිතන්න. මෙහෙම තියෙනකොට මෙන්න මේකේ බල බල ලකුණු වෙන විදිහක් තියෙනවා. මෙන්න මේ මැදින් තමයි මේ දෙක හරියටම සමාන දුර වලින් නම් තියෙන්නේ. මෙතනම සමානයි, මෙතනම සමානයි නා. මේ දෙක සමානයි, මේ දෙක සමානයි නා. මේක හරි මැදින් ක්‍රියා කරනවා. ඒක mg ස්කන්ධය. මෙතනින් මේ හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රතික්‍රියා ලකුණු වෙන්නේ පතිත වෙන වදින පෘෂ්ඨයට ලම්බව. ඒක හොඳට මතක තියාගන්න. මේ ඉස්සරහදී හතරවෙනි කැලේ පහදලි කරනකොට බොහොම දෙකට වෙනවා. මම මේ කියන කාරණේ මොකද්ද මම කියන්නේ ප්‍රතික්‍රියාව හැමතිස්සෙම අපි ස්කන්ධය වදින අපි ස්කන්ධය වදිනවා කියලා සලකන ලබන පෘෂ්ඨයට ලම්බක වෙයි. මේ ස්කන්ධය වදින පෘෂ්ඨය මේක මෙන්න මේකට ලම්බක වෙයි. ආ ඒක ඇතිද? නෑ මද. මෙන්න මේ තැනත් එකක් තියෙනවා. මේ පෘෂ්ඨයට ලම්බක. මෙන්න මෙතන මෙහෙම රොට් එකක් නම් තියෙන එක ලම්බක වෙයි නෙමෙයි. ලම්බක. ආ මේ දෙක හරියට බෙදලා තියෙනවා නම් මෙතනයි මෙතනයි දුරවල් සමාන නම් මේක මේ අර දෙක සමාන නේද? දුරවල් සමාන නැත්නම් මේක අරන අර දුක ගෙලෙනවා. මොකද ඒකේ බරත් එක්කලා එතන යදෙන මේ ප්‍රතික්‍රියා බලය වෙනස් වෙනවා. බර වෙනස් වෙනවා ප්‍රතික්‍රියා බලය වෙනස් වෙනවා. හරි. ඊළඟට 1 2 3යි 4 වෙනි එක සලු පොළවක් සහ සලු බිත්තියක් මත ආනතව තබා ඇති මොකක් හරි ලී කැල්ලක් හෝ ගොඩක් කියලාට ඕගලන්ට ගණන් වල දෙන්නේ ඊමගක් කියලා. ඒක ප්‍රතික්‍රියා ලකුණු කරන්න දෙනවා. එහෙනම් මෙතන ප්‍රතික්‍රියා බල කිහිපයක් තියෙනවා. මේක විශේෂ අවස්ථාවක් හොඳට බලගන්න. මෙතනදී ඝර්ෂණ බලය ගැන කතා කරේ නැහැ. පොඩි පැහැදිලි කිරීමක් කරන්න මෙතන ඕන නිසා ඝර්ෂණ බලය හැමතිස්සෙම යෙදෙන බලයට ප්‍රතිවිරුද්ධව තියෙනවා. අපි මොකකින් හරි බලයක් යෙදෙනවා නම් ස්කන්ධයත් බලයක්. එහෙම යෙදෙනවා නම් ඒ බලයට විරුද්ධව තමයි ක්‍රියා කරන්න බල. ලිස්සල යන්න බලනවා නම් ඒකට විරුද්ධව තමයි ක්‍රියා කරන්න බල. හරි. පළවෙනියටම මෙන්න ස්කන්ධය ක්‍රියා කරනවා. ඒක ගැන අවබෝධයක් ඇති ස්කන්ධය කොහොම කරත් මේ ගුරුත්වාකර්ෂණයට සමාන්තර මේ කියන්නේ පෘථුවි පෘෂ්ඨයට ලම්බකව තමයි ක්‍රියා කරන්නේ. පෘථුවි පෘෂ්ඨය මෙහෙම නම් තියෙන්නේ ලම්බක වෙන්නේ. ඒක අනිවාර්යයි. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේකත් මේ පෘථුවි පෘෂ්ඨයට ලම්බක වෙනවා. ඊළඟට මෙන්න මේක මෙන්න මෙහෙම ලකුණු කරන්නේ මෙන්න මෙහෙම ඊතල දාලා ලකුණු කරන හැමතිස්සම රළු පෘෂ්ඨයක් කියන. රළු පෘෂ්ඨයක් කියලා දැනගත්ත ගමන් මෙතන තියෙන අනිවාර්යෙන්ම ඝර්ෂණ බලය. එහෙනම් මේක ලිස්සල එන්න බලන්න කොයි පැත්තටද? මෙන්න මේක ලිස්සල වැටෙන්න බලන්න මේ පැත්තට. මම මොකද කලින් කිව්වේ? ලිස්සල එන්න බලන පැත්තට විරුද්ධව තමයි ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ. එහෙනම් මෙන්න මේක මෙන්න මේ පැත්තට එන්න බලන්නේ ඝර්ෂණ බලය තියෙන්නේ මෙන්න මේ උඩට. මෙතනමුත් ලිස්සල යන බලන්න. ඒ මෙතන රළු පෘෂ්ඨය ලිස්සල බලන්න යන හදන්නේ මේ පැත්තට. එතකොට මේකේ ලිස්සල යන බලන්න මේ පැත්තට මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මේ අතර ඝර්ෂණ බලය. හරි. මේ වගේ ඝර්ෂණ වේ සම්මුණක සමානයි නා මේ ඝර්ෂණ බල සමානයි. හරි අපි එකගෙන නිකමට කතා නොකරේ මුදලට ඉස්සරහට ඝර්ෂණේ කතා කරන නිසා අපි නිකන් මෙතන F1 කියලා දාමු මෙතන F2 කියලා දාමු. හරි ඊළඟට තව අපිට අවශ්‍ය බලය අපේ මේ කොටසට අදාළ තව එකක් තියෙනවා. මොකද්ද? ප්‍රතික්‍රියා බලය. මම මොකද කිව්වේ? මේ ප්‍රතික්‍රියා බලය පැටලිනවා නම් හොඳට මතක් කරගන්න අර කියපු කාරණා. මොකද්ද මම හැමතිස්සෙම කිව්වේ? වදින පෘෂ්ඨයට ලම්බක. ලීය කොයි අතර තිබ්බත් ගන්න ස්කන්ධය මොන විදිහට තිබ්බත් අපිට අදාළ නැහැ. ගන්න ස්කන්ධයේ ඒ වදින පෘෂ්ඨයට ලම්බක ප්‍රතික්‍රියා ක්‍රියා කරනවා. මෙන්න ස්කන්ධය වදින පෘෂ්ඨයේ මේකද මේ පෘෂ්ඨයේ දින මෙහෙමනේ. එහෙනම් මේක ලම්බක මෙහෙම ක්‍රියාද? ආරවා. මෙතනත් එහෙම. මෙන්න ස්කන්ධය පෘෂ්ඨයේ මේක නම් පෘෂ්ඨයේ ලම්බක මෙන්න මෙහෙම යනවා. ඒක R2 කියලා ගන්න. ඔන්න ඒකේ බලලාගමු කරන විදිහ. හරිද? හරි. එහෙමනම් අදට අපිට කතා කරන්න තියෙන කාරණා ටික නිම වෙනවා. අපිට ඊළඟට තියෙන්නේ අපිට ඊළඟට තියෙන්නේ බල ඝර්ෂණය සම්බන්ධ ගැටලු ආකාර හතරකට කතා කරන්න තියෙනවා. ඒක ටිකක් වෙලාවයි. එතනින් එදාට වෙන ආයි කතා කරන්න දෙයක් කතා කරන්න අමාරුයි. මොකද ඒක ටිකක් දිග වීඩියෝ එකේ මේ කාරණා හතරට අමතරව ස්කන්ධ කිසිපයක් සම්බන්ධ වෙනේවා තියෙනවා. සහ අනත්තලයක් තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ට ගණන් ගන්න හොඳම කොටස ඔක කිව්වොත් හරි. මම මේ සම්භාවිත වැඩිම කොටස මේක තමයි. ඔය ටික හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඔය ටික බහැලි කරමු. මේ බොහොම ඉක්මනට වීඩියෝ සෙෂන් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම මේක මීට කලින් දාන්න හිතුවා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා තමයි පරක්කු වුනේ. ඊළඟ වීඩියෝ මීට වැඩි කොහොමත් ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක අමතක වුණොත් එහෙම ඊළඟ වීඩියෝ සෙෂන් එක කරන එක වැඩක් නැති වෙනවා. ඒ නිසා මේකත් එක්කම ළඟ දාන්න බලාපොරොත්තු වෙනවා. මේ යාළුවෙක් ඉන්නවා නම් ෂෙයා කරලා එයාටත් උදව්වක් දෙන්න මටත් මේ කරගෙන යන වැඩේට සහයෝගයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි අද කරපු ටික ටක් ගාලා මතක් කරගත්තොත් එහෙම අද අපි කරේ
බලය පිළිබඳ හැඳින්වීමක් සහ ඒ බලයට අවශ්‍ය බලයට අදාළ ලක්ෂණ කිහිපයක් වගේම බලයේ අර්ථ දැක්වීම කරා. ඊට පස්සේ නිව්ටන්ගේ පළවෙනි නියමය කරලා ඒ පිළිබඳ ගණනක් කරලා දෙවෙනි නියමය කරා සහ තුන්වෙනි නියමය කරා. තුන්වෙනි නියමය කරලා ඉවරලා තුන්වෙනි නියමය කතා කරේ ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන්. එතකොට ප්‍රතික්‍රියාව ලබා ගන්නකොට ප්‍රතික්‍රියා ගන්න ආකාර හතරක් ගැන කතා කරා. ඒ හතර මගින් මේ ප්‍රතික්‍රියා ලබා ගන්න පුළුවන්. මොකද මේ හතර වෙනම කරේ මේ ටික අපි කටපාඩම් ඉදිනව නැත්නම් අපි ඒක මතකින් කවදාවත් කරලා දිනව නැත්නම් මේවා අදා ප්‍රතික්‍රියා ලබා ගන්න විදිය දන්නේ නැහැ. ඊට අමතර විශේෂ කාරණයක්ව ප්‍රතික්‍රියාවක් හැමතිස්සෙම ස්කන්ධය වදින දෘෂ්ටියට ලම්බක වෙනවා කියලා කිව්වා. හරිද? ඊට අමතර තව වැදගත් කාරණයක්ව ඉස්සරහදී පැහැදිලි කරනවා. තන්තුවක් වෙනස් කරන තුරු එහි ආතති බලය සමාන වෙනවා කියලා කිව්වා. එහෙමනම් තන්තුවේ හදා ගන්න ද්‍රව්‍ය හෝ තන්තුව කඩන තන්තුව කැඩුවොත් ඒ කඩපු තන්තුවේ ඇද්දර අදලා තිනකොට ඒ මේ තන්තුවේ තියෙන අර කලින් සම්පූර්ණ තන්තුවේම තිබ්බේ මේ ආතතියම තමයි. හරිද? එතකොට ඔය කාරණා ටික බොහොම වැදගත්. ඒක මතක තියාගන්න. එතකොට ඊළඟ සතියේ එන වීඩියෝ එක ඊට වැඩිය වැදගත්. ඇත්තටම ගොඩක් වෙලාවට අර F සමාන M දාලා ගණන් හදන සෙට් එක ගොඩක් ළමයින්ට පුළුවන්. සමහර ලාවට මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ඉන්න හෝ සමහර වෙලාවට මේ කඩේම පාස් කරලා ඉන්න ගොඩක් කට්ටියට මේ ඉතුරු සෙට් එකේ ගණන් වල විවිධත්වය දැන ගණන් හදන්න පුළුවන් ඇති. මේක කොහොමද මෙහෙම වුනේ? මේ විවිධත්වය අඳුර ගන්න බෑ. ඒකට එන සතිය මාත් එක්ක ඉක්තු වෙන්න කැමති කට ෂෙයා කරලා බලන්න කියන්න. මොකද ඒ වෙනස තේරුම් ගන්න. ඒ වෙනස තේරුම් කරලා ඔය ගණන් සෙට් එක කැටගරයිස් කරලා හැදුවොත් විතරයි උගලන්ට ඕක කියන හැම ගණනම පටලව ගන්න නැතුව හදා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා වුණ නැහැ. තවත් දිග්ගස් වෙනවා. ඊට අමතරව කියන්න විශේෂ කාරණයක් තියෙනවා. ගිය සතියේ වීඩියෝ එක ඉවරලා මේ ප්‍රශ්න ටිකක් දානකොට ඒ ප්‍රශ්න ටික දාන්න ඕනේ නැහැ. පොඩි මේ දෝෂයක් තිබ්බ නිසා ඒක මම හිතපු විදිහට දාගන්න බැරි වුණා ඇත්තටම. ඒ නිසා මේ වීඩියෝ එකට අදාළ ප්‍රශ්න කිහිපයක් සහ ගිය වීඩියෝ එකේ ප්‍රශ්න සියල්ලම මේ වීඩියෝ එකට අන්තර්ගත කරනවා. එතකොට ඕගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න ඒකට උත්තර දෙනවා. ඒක උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඊළඟ වීඩියෝ සෙෂන් එක පටන් ගන්නදී ඒකට උත්තර දීලා ඒ ටික නිරාකරණය කරලා තමයි වැඩේ පටන් ගන්න. හරි. එහෙනම් ඔය ටික තමයි කියන්න තිබ්බේ. මොඳුර වැඩ කරන්න ප්‍රශ්න තිබුණොත් ඕන දෙයක් තිබුණොත් අහන්න. හරි. එහෙනම්